ඇමරිකාව ආයත් ලීක් කරගෙන මේ දවසල ඉන්ටර්නේශනල් මීඩියාවල කතාබහට ලක්වෙන එක මාතෘකාවක් තමයි පෙන්ටගන් එකේ ලිපිගොනු වගයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන් ගත්තු එක. මේ ලිපිගොනුවල තියෙනවා එක්තරා විදිහකට ගත්තොත් යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් කාරණා කරනවා අඩංගු වෙලා තියෙනවා වගේම තවත් සමහර රටවල් ගැනත් කරුණු කාරණා අඩංගු වෙලා තියෙනවා. දකුණු කොරියාව ගැන යම් යම් කාරණා අඩංගු වෙනවා. එතකොට ඊශ්‍රායලය ගැන විශේෂම ඊශ්‍රායලයේ තියෙන බෙන්ජමින් නෙතන්‍යාහුට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයේ පිටිපස්සේ මොසාද් දෙක ඉන්නවයි කියලා චෝදනාවක් මේ ලිපිගොනුවල අඩංගු වෙනවා. එතනින් ගියහම සමහර යුරෝපීය රටවල් ගැන විශේෂම රුසියාව සම්බන්ධයෙන් ගත්තොත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විශේෂම වැග්න ගෲප් එකේ කටයුතු සම්බන්ධයෙන් පෙන්ටගන් එකට තියෙන ඇසෙස්මන්ට් එක, ඒ කියන්නේ පෙන්ටගන් එකට පුළුවන් වෙලා තියෙනවා මේ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු අනාවරණය කරගන්න. ඒ අනුව ඒගොල්ලන්ගේ සන්නිවේදන ජාලවලට පෙන්ටගන් එක රිංගලා තියෙනවායි කියලා ඇමරිකානු බුද්ධි සේවා රිංගලා තියෙනවායි කියලා මේ තොරතුරු වල අඩංගු වෙනවා. ඊට අමතරව යුක්‍රේනය සම්බන්ධයෙන් ගත්තොත් එක පැත්තකින් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධති වලට අවශ්‍ය කරන වෙඩිඋණ්ඩ ඉවර වේගෙන යනවායි කියන එක, මේ මාසේ වෙද්දී ඒවට අවශ්‍ය කරන ආයුධ නැති වෙයි කියන එක, ඊට අමතරව තවත් සමහර දේවල් විශේෂයෙන්ම ඩොන්බාස් කලාපය සම්බන්ධයෙන් ඩොන්බාස් කලාපයේ මේ පවතින සටන් අවසානයක් දක්වා, ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙනකම්ම කිසිම පාර්ශවයකට ජයග්‍රහණයක් නැතුව දිගටම ක්‍රියාත්මක වෙයි කියන වගේ තක්සේරුවක්, ඒ වගේ දේවල් අඩංගු වෙලා තියෙනවා. දැන් මේ කාරණේ සම්බන්ධව ගත්තම, මේ ලිපිගොනු සම්බන්ධව ගත්තම මෙතෙන්දී ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇමරිකාව පැත්තෙන් ගත්තම ඇත්තටම මේවා ඇත්ත ලිපිද කියන ලිපිගොනුද කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි මේවායෙන් හෙළිවෙන කරුණු අනුව ඇමරිකාව තමන්ගේ මිත්‍රයින් සම්බන්ධයෙන් උනත් කොයි විදිහට ඔත්තු බලනවද කියන කාරණේ. එතකොට මොකද මේ ලිපිගොනු ඇත්ත නම් ඊළඟට මේවායෙන් හෙළිවෙනවා ඇමරිකාව තමන්ගේම මිත්‍රයින් ගැන යුක්‍රේනය ගැන පවා ඔත්තු බලනවායි කියන කාරණේ. එතකොට එහෙමනම් මීට කලිනුත් ඒ වගේ දේවල් අපි දන්නවා, මේ එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ මේ හෙළිදරව් කිරීම යනාදීන් ඔවා එළි වුණා. එතකොට දැන් එතකොට ඇමරිකාව කොච්චර විශ්වසනීයද කියන ප්‍රශ්නයක් පැන නගිනවා. ඊළඟට ඇමරිකාවට පුළුවන් ද රහස් රකින්න කියන ප්‍රශ්නෙකුත් පැන නගිනවා මේවත් එක්ක, මේ විදිහට මේ තොරතුරු ලීක් වෙන්න පටන් ගත්තා. ඊළඟට තව ප්‍රශ්නයක් පැන නගිනවා, ඒක තමයි තව තියෙනවද මේ වගේ ලිපිගොනු කියලා. දැන් ඇමරිකාවට ඒක එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන බවක් පේන්න තියෙනවා. ඇමරිකාව ආණ්ඩුව ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව ජස්ටිස් ඩිපාර්ට්මන්ට් එක මේ පිළිබඳව පර්යේෂණයක් පවත්වනවායි කියන එක. එතකොට මේ ලිපිගොනු එළියට ආවේ කොහොමද, මේවා ඇත්තනම් මේවා බොරුනම් කවුද ඒවා එළියට දැම්මේ, මේ එළියට දාලා මෙතන අවුලක් නිර්මාණය කිරීමේ අදහසින් කවුරු හරි එළියට දාපුවා වෙන්න ඕනේ. මේවා ඇත්තනම් මේවා ආවේ කොහොමද, පෙන්ටගන් එක ඇතුළෙන්ම මේවා ලීක් වුණාද, ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. අවසානයේදී කොහොම ගියත් මෙතනින් ඇතිවෙන අවුල, මේ ඇතිවෙන ව්‍යාකූලත්වය, මේ වගේ ලිපිගොනු ගණනාවක් නිකුත් වීම තුලින් ඇති වෙන ව්‍යාකූලත්වය වගේම තවත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් ය කියන සැකයත් එක්ක ඇති වෙන ව්‍යාකූලත්වය මත ඇමරිකාවට එයා අවශ්‍ය සහගත විදිහට බලපානවා, විශේෂයෙන්ම ඔවුන්ගේ මිත්‍රයින්ගේ පැත්තෙන්ම පවා. ඉතින් මේ වගේ අර්බුද, මේ වගේ විවිධාකාර ගැටලු රාශියක් නිර්මාණය කරන විදිහේ ලීක් එකක් විදිහට මේ පෙන්ටගන් ලීක් එක කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ සිද්ධිය සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යන්න වෙනවා ඉස්සරහට මොන වගේ තත්ත්වයක් නිර්මාණය වෙයිද කියලා, මේ ඔස්සේ තව තව ලිපිගොනු එළියට එයිද වගේ කාරණා අපිට ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් වෙහෙමි.